ශ්‍රී ලංකාවේ මේට වසර 48000කට පෙර ජීවත් වූ අපගේ ආදිතමයන් දුනු ඊතල භාවිතා කළ ආකාරය මෙවන විට ලෝකයට අනාවරණය වී තිබේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හොරණ පාහියන්ගලදී 2007 වසරේ සිට 2012 දක්වා කළ කැණීම් මගින් මේ බව ඔප්පු වී ඇත. වසර 48000ක අතීතයක් ඇති පස්තට්ටුවක් තුළින් එම අතීතයේ හෙළිවී ඇති අතර සතුන්ගේ ඇටකටු යොදා ගැනීමෙන් සෑදූ උල් සහිත ආයුධ එහිදී සොයා ගැනීමට හැකි වූ බව අදාළ පරීක්ෂණයට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යන අංශයේ කතිකාචාර්ය ඔෂාන් වෙදගේ මහතා ප්‍රකාශ කළා. ලෝකයේ බොහෝ රටවලට ඉතිහාසගත කතාවක් තිබේ. අපේ රටේද එවැන්නක් පවතී. මහා වංශය, දීප වංශය, චූල වංශය ආශ්‍රයෙන් අපට ඒ බව සනාථ වන අතර ඒවායේ අපේ ඉතිහාසයේ යම් කාල පරාසයක් සඳහන් වේ. ඉතිහාස ග්‍රන්ථයන්ගෙන් සඳහන් නොවන ඉන් ඔබට ගිය ලිඛිත ඉතිහාසයක් නොමැතිව අතීතයකට ගමන් කරන්නේ කෙසේද? එයට විසඳුමක් දෙන විෂය ලෙස පුරාවිද්‍යාව හැඳින්විය හැකි බවත් කතිකාචාර්යවරයා ප්‍රකාශ කළා. ඉතිහාසයක් නොවූ අපගේ දුරාතීත කතාවද ඒ තුළින් අධ්‍යයනය කිරීමෙන් මීට වසර 48000කට පෙර අපගේ ආදි මුතුන් මෙත්තන් දුනු ඊතල භාවිතා කළ අන්දම සොයා ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කළ කතිකාචාර්යවරයා ඒ සඳහා අපගේ මානව යටකියාව මානව අතීතය විද්‍යානුකූල ක්‍රමවේදයන් ඔස්සේ අධ්‍යයනය කිරීමක් සිදු කළ බවද පැවසුවා. ඉතිහාස කතාවේ සඳහන් වන ආකාරයට විජය කුමරා පැමිණෙන අවස්ථාවේ ස්වදේශීය කාන්තාවක් වන කුවේණී කපු කටමින් සිටිය බව සඳහන් වන අතර ඒ මගින් විජය පැමිණෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ක්ෂණේ භාවිතා කළ ජන කොට්ටාසයක් ජීවත් වූ බවද ඔප්පුවේ. මේ ඉතිහාසයෙන් ඔබට තියෙන කරුණු කාරණා අලිකිතයයිද සඳහන් කළ ඔෂාන් වෙදගේ මහතා එම අතීතයේ ප්‍රතිනිර්මාණය කිරීමට පුරා විද්‍යාව සහ තවත් විෂයන් ගණනාවක් ප්‍රයෝජනට ගත යුතු බවත් ඒ ආකාරයට පාහියංගල කුඩාලේනෙන් අපගේ ආදිතමයන් ප්‍රියා කළ ආකාරය සොයාගත් බවත් තවදුරටත් පැවසුවා. මෙරට ඉතිහාසයට එහා ගිය ප්‍රාග් ඓතිහාසික පරීක්ෂණ පිළිබඳව කතා කිරීමේදී ආචාර්ය ශිරාන් දරණියගල මහතා එහි පුරෝගාමියා ලෙස සඳහන් කළ හැකි බව ප්‍රකාශ කළ කතිකාචාර්යවරයා ඉන් අනතුරුව ආචාර්ය ඩබ්ලිව් එච් විජේපාල මහතා ඒ සඳහා කටයුතු කළ බවද පැවසුවා. ශිරාන් දරණියගල මහතාගේ මග පෙන්වීමෙන් 1986 දී පාහියංගල මොලින්ම කැණීම් සිදු කළේ ආචාර්ය විජේපාල මහතායයිද එහිදී වසර 38000ක් පැරණි නූතන මානවයා පිළිබඳව අනාවරණය වූ බවද පැවසූ ඔෂාන් වෙදගේ මහතා ඉන් පසුව හිටපු පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂකවරයෙකු වූ එච් නිමල් පෙරේරා මහතා ඒ සඳහා පෙරමුණගත් බවද පැවසුවා. 2000 වසර පුරාවිද්‍යාවට අලුත් විද්‍යාවන්ගේ භාවිතය වැඩි වූ සරල වසරක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ කාල වකවානුවේ බටදොඹලේන කැණීම් සඳහා නවීන තාක්ෂණයේ භාවිතාව වූ අතර ඔස්ට්‍රේලියාවේ සිට නවීන තාක්ෂණය රැගෙන කැණීම් අධ්‍යක්ෂකවරයා වූ නිමල් පෙරේරා මහතාද පැමිණි අතර එම තාක්ෂණය පාහියංගල කැණීම් සඳහාද එක් කරගත් අතර වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ඒ සඳහා මූලිකත්වයේගෙන කටයුතු කළා. පාහියංගල මහා ගල්ලෙණෙන් දුනු ඊතල භාවිතය සොයා ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු හමු නොවේ. එයට හේතුව එම ගල්ලෙණ යම් යම් කාල වකවානුවල විවිධ මිනිස් ක්‍රියාකාරකම් වලට ලක්වීමයි. එම ස්ථානයේ නොඑක් නිර්මාණ කිරීමේදී පස්තර ඉවත් කිරීම සිදුවේ. මහා ගල්ලෙන ආශ්‍රිතව තැන්පත්ව තිබූ පාංශු කොටස් පසුකාලීනව වතු වගාවන් සඳහා බොහොරක් ලෙසද භාවිතා කර තිබේ. මෙවැනි කරුණු හේතුවෙන් මහා ගල්ලෙනෙහි අතීත තොරතුරු ඉවත්ව ගොස් ඇත. පාහියංගල කැණීම් කටයුතු කළ කණ්ඩායම් අතීත මානවයාගේ තොරතුරු සොයාගනු ලබන්නේ පාහියංගල කුඩාලෙන තුලිනි. පාහියංගල කුඩාලෙනෙහි 2009 වසරේ සිට 2012 දක්වා කාල වකවානුවේ වසරකට මාස කිහිපයක් කැණීම් සිදු කර තිබේ. මෙවැනි කැණීම් කිරීම අතිශය දුෂ්කර ක්‍රියාවක් යයිද පැවසූ කතිකාචාර්ය මහතා ඊට හේතුව පස්තරයක් තුළ අවුරුදු 48000ක තොරතුරු තිබීමේයිද පැවසුවා. මේ සඳහා විශ්‍රාම ගොස් සිටි ප්‍රධාන කැණීම් ශිල්පියෙකු වූ මෙල් මහතා මෙන්ම කැණීම් සහකාරවරුන් වන පීජී ගුණදාස මහතා, සුසන්ත නිහල් මහතා, කේකේ රුවන් ප්‍රමෝද් මහතා ආදීන් යොදාගත් බවද පැවසුවා. විදේශ ජාතිකයන් වූ මහාචාර්ය ඊයන් සෙම්සන්, ආචාර්ය නිකොලස් ඇනාපෝල් යන තිදෙනා කාල නිර්ණය කිරීම සඳහා වරක් සහභාගී වූ බව ප්‍රකාශ කළ ඔෂාන් වෙදගේ මහතා කැණීම් කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරීන්ගේ ප්‍රමුඛත්වය ඉතා වැදගත් යයිද පැවසුවා. ඉන් පසුව අදාළ කැණීම් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශය මගින් විශ්ලේෂණ කටයුතු ආරම්භ කළ බවද ප්‍රකාශ කළා. මේ කටයුත්ත පිළිබඳව ආචාර්ය ශිරාන් දරණියගල මහතා නිරන්තරව අවධානය යොමු කළ බවද කී කතිකාචාර්යවරයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතාද මේ කටයුත්තට සම්බන්ධ කරගත් බව පැවසුවා. එසේම ජර්මනියේ මැක්ස් ප්ලැන්ක් ආයතනය, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, ඔස්ට්‍රේලියාවේ ග්‍රිෆ්ත් විශ්වවිද්‍යාලයද මේ සඳහා සම්බන්ධ කරගත් බව පැවසූ ඔෂාන් වෙදගේ මහතා මැක්ස් ප්ලැන්ක් ආයතනය මානව පරිණාමය විද්‍යානුකූලව අධ්‍යයනය කිරීම සඳහා නිර්මාණය කර ඇත් සුවිශේෂී ආයතනයක් යයිද ප්‍රකාශ කළා. ලෝපුරා විසිරි සිටින විද්‍යාඥයන් මෙම ආයතනයට පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කරන බවද කී කතිකාචාර්යවරයා මෙරට අතීත මානවයා පිළිබඳව පරීක්ෂණ කිරීමට මැක්ස් ප්ලැන්ක් ආයතනය විශාල ශක්තියක් වූ බවද පැවසුවා. මේ ආයතනයේදී මහාචාර්ය මයිකල් පෙට්‍රාලියා, මහාචාර්ය නිකොලස් බොල්වින්, ආචාර්ය පැට්‍රික් රොබර්ට්ස්, ආචාර්ය නොයෙල් අමානෝ, මහාචාර්ය මිෂෙල් ලැන්ලි, ආචාර්ය නිකොස් කුරුප්සන්, ඊයන් සෙම්සන්, පැට්‍රික්
पैट्रिक फोकानर एलिना स्प्रॉथर कैथरीना डूकर एंड्रिया पेचिन जेम्स क्लिंटन आदि विद्वत्तुन रसकगे दायकत्व लबन भवत् पवसवा पर्यशने तहवरु करुण पिलिबंदव तवदुरटत अधास दक्व कथिकाचार्य ओशन वेदगे माता मेसे प्रकाशन सिदुकला अफ्रिकावेन निक्मनु प्राक ऐतिहासिक मानवया अफ्रिकावेन पसुव प्रथम वतावट दुनु ईतल अपे रटेदी भाविता कले बव मे पर्यशन मगे नपोना अफ्रिकावेन अपे रटेट पेमिनि मानवयागे गमन मार्गे मे आकारेन दक्वेनवा अफ्रिकावे सिट दकुनु पेवसुम दरटुवेन वेरल बड तेरे ओस्से इंडिया बटहिर गार्ड्स कंदुपंतियट पहलिन पेमिन मन्नारमेन एतलु वो बव पेवसेनवा एम काल वकवानुवे श्रीलंकाव सह इंडियाव वेन वी तिबुने नहे पलमु ओन व्याप्त वुने मोहुद बड प्रदेश वलाई पसुव मेम मानवया रट अभ्यंतरेट पेमिनेनवा एहिदी सतुन दडयम केरेमट क्रमवेदे सकसा गन्नवा दुनु ईतल भाविता करनवा मे पर्यशनेट सत्व विद्याज्ञयकुल संबंध वु श्री जयवर्धनपुर विश्वविद्यालय सत्व विद्या अध्ययन अंशे ज्येष्ठ महाचार्य पद्मलाल एम मानगे महता प्रकाश कले बाह्यंगलती हमु अस्थिवलिन अतीत मानवया ईतल निर्माण कर तिबेन बव हदुनागत बवाई एवन पर्यशन इदिरियट गेन यामट कार्बन पोसिल दिनकरणयकट लक्कल युत बवद पवसो महाचार्य वरया ए सदा विदेश आयतन गणनावक सहयोगय लबागत बवद पवसवा मेम पर्यशन पिलिबंदव विद्यावे तिबेन इता इहल संग्रहवक वन सायन संग्रहवे पलवो बवद पवसो महाचार्य वरया ए सदा पर्यशने सेलु साक्षी सपेयमट सिदुवो बवद पवसा तिबे यम जीवे अदाल परिसर तत्वेकदी एट अनुवर्तनय नोवन होत विनाश वीमट लक्वे एसेम तम परिसर पद्धतियन मतुवन अभियोगद एम जीवे विसिन जय गति युतुय अतीत पाहियानगल मानवयाद मेवनी अभियोग वलट मुहुनदुन बव पवसन महाचार्य वरया ओन मधुरन लेनुन उरंगेन तवत कुडा सतुन दडयम किरेमट दुनु एतल भाविता कल बवद पवसाय मेम मानवया समाजशीली यैद पवसो महाचार्य पद्मलाल एम मानगे माता लेन आश्रितव मुहुदु सेप्पिकाटु हमुवीम तुलेन ओन नेगम किए बवद पहेदिलिवन बव पवसवा एमेन्म मे मानवया ताक्षणे भाविता करमिन आभरण निष्पादने कल बवटद साक्ष्य तिबुनु बवद पवसवा अभी दान वीडियो बलान कैम दिन पहाल तीन रातों पर बात में को बला अभी तो सब्सक्राइब करना।